පුංචි නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට මට පුළුවන් විදියට පොට්ටිකක් දෙන්න. ඒ දුන්නට පස්සේ ඒ පුංචි මල් කැකුළු සිනාසෙනවා බලලා මමත් සිනාසෙන්න මට නම් අවස්ථාව ලැබුණේ අකුර ව්‍යාපෘතිය නිසායි. අකුර ව්‍යාපෘතිය කියලා කියන්නේ රොරක් ක්ලබ් ඔෆ් කොලඹමින් සිටි මගෙන් 2015 සිට අඛණ්ඩව වාර්ෂිකව පවත්වන පොත් ලබා දීමේ ව්‍යාපෘතියක්. මේ අවුරුද්දේ අපි අකුර ව්‍යාපෘතියෙන් ගියේ සුන්දර මනස්කාන්ත දසුන් වලින් පිරි කොත්මලේ ප්‍රදේශයේ තියෙන දවසටම බස් වාර දෙකක් පමණක් ධාවනය වන පැත්තක තියෙන වැරැල්ල පතන සහ හොල්ගොල්ල ප්‍රාථමික විද්‍යාල දෙකටයි. ව්‍යාපෘතියදී අපිට ගොඩක්ම දුක හිතුන කාරණය නම් මේ පාසල් දෙක කොපමණ දුෂ්කර වුණත් මීට කලින් කවුරුත් මේ පාසල් දෙකට උදව් කරන්න ඇවිල්ලා නැති එකයි. ශ්‍රී ලංකාවේ මේ වගේ තවත් පාසල් 100 ගණනක් තියෙන මිනිසුන්ගේ අවධානය නොගැටුණ විවිධ අඩුපාඩු සහිත මේ කොහොම වුණත් තරුණ අපි එකතු වුණොත් මේ පාසල් හැම එකකටම අපිට උදව් කරන්න පුළුවන්. ඒ පුංචි මල් කැකුළු වලට හොඳ අනාගතයක් දෙන්න අපිටත් පුළුවන්. ඒකට ලොකුට මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ට ආසාවක් කැපවීමක් තියනවනම් තමන්ගේ යාළුවෝ ටිකක් එකතු කරගන්න පුළුවන් නම් අඳුරන අයට මෙහෙම වැඩක් කරනවා කියලා කිව්වොත් අපි වටේ ඉන්න අය අපිට අනිවාර්යයෙන්ම උදව් කරනවා. අන්න ඒකයි ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගේ හිත් හරිම සුන්දරයි කියලා කියන්නේ. රොටරක් කියලා නිවාඩු දවසටත් මේ වගේ ව්‍යාපෘති දාගෙන අපි මේ මහන්සිලා උත්සාහ කරන්නේ අපේ මේ සුන්දර මෞදෙරණේ අනාගතය තව තවත් සුන්දර කරන්න. කොළඹ වැල්ලවත්තේ ඉන්න අපේ සංගමයේ ලේකම් දිලුක්ෂන් අයියා ගෙදරින් පාන්දර 2 ඉඳන්ම බස් රථයට පොඩි ටික අඩු කරලා පාන්දර 2:30 වෙද්දිම පිටත් උනේ අපි එහෙන් ඉක්මනින්ම උදෑසනින්ම පාසල් දෙකටම යන්න කියලා හිතාගෙනයි. හිරු උදාවත් සමගම සුන්දර කඳුකරේ තේවතු මැද්දෙන් උදෑසන 6:30 පමණ වෙද්දී වැරැල්ල පතන ප්‍රාථමික විද්‍යාලයට එන්න අපිට පුළුවන් වුණා. සුන්දර කඳු පන්තියකින් වට වෙලා තියෙන මෙම පාසලේ පිටණියට ශ්‍රී පදස්ථානයත් හරි අපූර්වට පෙනෙද්දී අපි හැමෝම හිතුවේ අපේ පාසලත් මේ වගේ තැනක තිබ්බනම් කොපමණ අපූරුද කියලා. විද්‍යාලයේ වෘත්තිමියන්ගේ සහ දෙමාපියන්ගේ අතෙන්ම සෑදුණු කිරිපත් රස කැවිලි සහ තේපැන් සංග්‍රහයකින් පසුව අපේ පොත් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ වුණා. වැරැල්ල පතන ප්‍රාථමික විද්‍යාලයේ පුංචි මල් කැකුළු වලට සමු දීලා ඊළඟට අපි ගියේ හොල්ගොල්ල ප්‍රාථමික විද්‍යාලයට. පුළුවන් තරම් උත්සාහ කරන්න සමහරට ඔය පන්තියේ අන්තිම 10 දෙනා අතර ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් ඔය ලකුණු අඩු වෙන්න පුළුවන්. ඒවට ඒකෙන් කියන්නේ ඔයාට ඔයා දැක්කේ නෙමෙයි ඔයාට කිසිම හැකියාවක් නැහැ කියලා. එන්නේ ඒව අපි ප්‍රගුණ කරගන්න ඕනේ. ඒව උත්සාහ කරලා කරලා අපි ප්‍රගුණ කරගන්න. ගුරුවරුන් ඉංජිනේරුවරු දොස්තරවරු වෙන්න හීන දකින ඒ පොඩ්ඩොන්ට තෑගි දීලා ව්‍යාපෘති අවසන් කරපු අපි ඉස්කෝලෙන් දීපු බත් පාසල් ටිකත් අරගෙන කඩියන් ලැන දියල්ලට ගියේ එතන සීතල වතුරින් නාලම දවල්ට කෑම කන්න කියලා හිතාගෙන. අද අක්කුර ප්‍රොජෙක්ට් එක වුණා. ඉතින් ඒකට ලොකු දායකත්වයක් ලබා දෙන්න Rotary Club of Mid City එකට පුළුවන් වුණා. I'm here to thank Adia Parents Club, the Rotary Club of Colombo Mid City for extending their continuous support for the Akura project for the past 5 years. මොකද මේ ඕගොල්ලෝ කරපු උපකාර වලින් අපේ මේ දුන්න පොත්පත් වලින් ඒගොල්ලෝ හොඳට ඉගෙනගයි, ඒගොල්ලෝගේ විභාවල ජයගයි. ඉතින් ඕගොල්ලෝ කරපු උපකාර නිසා ඒගොල්ලන්ගේ අනාගතය තමයි තව තවත් සාර්ථක වෙන්නේ, සුන්දර වෙන්නේ. ඉතින් ඒ උපකාර සමටම ඔයගලන්ට ගොඩක් ස්තුතියි. අපි රොටරි ක්ලබ් ඔෆ් ග්‍රාමීන් සිටි